මෙලඹින්නේ විදර්ශන රාත්‍රිය සිතට එළඹෙන්නට උත්සාහ කරන සිතුවිලි විදර්ශනාවට ලක් කරන්නට සුදුසු කාලයයි සුදුසු පරිසරයයි මේ එළඹෙන්නේ ඉතින් මේ විදර්ශන රාත්‍රියේදී ඔබේ ගැටලුවක් ස්වාමින්ද්‍රයන්න් වහන්සේට යොමු කරන්නටයි සූදානම් වන්නේ අවසරයි අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්ස මේ ප්‍රශ්නය තුල තිබෙන්නේ අපේ ස්වාමීන් වහන්ස බහුතරයකගේ ප්‍රශ්නයක් කියලා අපිට පෙන්වෙනවා මේ ප්‍රශ්නය යොමු කරන කෙනා කාන්තාවක් ඇය සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් රැකියාව කුත් කරන කෙනෙක් මේ අතරවාරයේදී කාලය කෙසේ හෝ යොදාගෙන ඇය භාවනා කරන්නට උත්සාහ කරනවා නමුත් භාවනා කරන්නට වාඩි වුණාට පස්සේ සිතට එන විවිධාකාර සිතුවිලි නිසා ද්වේෂය ගැටීම් නුරුස්සනාපව දුක වේදනාව මේ සෑම දෙයක්ම ඇති වෙනවා ඒත් සමගම ඇය කරන්නේ භාවනාව අත්හැරලා දානවා මෙවැනි ප්‍රශ්න වලින් පෙළෙන බොහෝ දෙනෙකුට තිබෙනා වූ විසඳුම කුමක්ද ස්වාමීන් වහන්සේ අවසරයි ඔබ මේ මොහොතේ භාවනාවට අදාළව ප්‍රශ්නයක් යොමු කරපු මේ මොහොතේ අද බිනර 15ක පොයේ දවසේ පින්නතුනේ බිනර 15ක පොයේ දවසේ උදා වුණත් මේ සුන්දර රාත්‍රියේදී බිනර 15ක පොයේ සන් ප්‍රභාස්වරව ආලෝකමත්ව ආකාශයේ තුල සුන්දරව බැබළුණත් පින්නතුනේ මේ 15ක පොයේ දවසේ අපිට සීලයන් සමාදන් වෙන්න බණ භාවනාවන් සිද්ධ කරගන්න සංගයාද සිව්පස්සේ නැපෝපස්ථාන ධර්මයන් සිද්ධ කරගන්න මේ බිනර පොහේ දවසේ පින්වතුනි අපිට ගමේ පන්සලට ගමේ ආරන්නෙට ගමේ කුටියට යන්න තියෙන අවස්ථා අපේම අකුසල් සංස්කාරයන් විසින් අපිට වළක්වලා දාලා තියෙන. නමුත් පින්වතුනි අකුසලයක් සෑම මොහොතකම විපාක දෙන්නේ අපිව තව තව අකුසල් කරා අරන් යන. ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ සරණ ගිය උතුම් තෙරුවන් සරණ ගිය ජී පින්වතුල්ලා හැටියට පින්වතුල්ලා දක්ෂ වීතුයි මේ අකුසල් යටපත් කරගෙන නිරේතුරුවම කුසලයේ තුලින් නැගී සිටින පින්වතුනි ඒ නිසා සුන්දර අවස්ථාවක් මේ බිනර පුරපසලොස්සක පොය අවස්ථාවේදී මේ රාත්‍රියේදී මේ සුන්දර විදර්ශනා මේ රාත්‍රියේදී ඔබට අවස්ථාවක් තියෙනවා පින්වතුනි අපි තුල තියෙනා වූ යම් අකුසල් ධර්මයන් තියෙනවා නම් ඒ අකුසල් ධර්මයන් යටපත් කරගෙන අපිට නැගී සිටින්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් පින්වතෙක් සීලය සමාදන් වෙනවාට වඩා මෛත්‍රී භාවනාව වඩනවාට වඩා ඒ වගේම සංඝයා අරමුණු කරගෙන සිව්පසේ නැපූපස්ථානයන් කරනවාට වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් තියෙනවා කියලා මෛත්‍රියටත් වඩා ශ්‍රේෂ්ඨ වූ පුණ්‍ය කර්මයක් තියෙනවා සීලයටත් වඩා ශ්‍රේෂ්ඨ වූ පුණ්‍ය කර්මයක් තියෙනවා කියලා ඒ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය තමයි විදර්ශනාව කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිසා අපිට පුළුවන් නම් මොහොතක් මේ සුන්දර බිනර 15ක පොයේ දවසේ මේ ශිරස ගුවන් විදුලිය ඉදිරියේ වාඩි වෙලා විදර්ශනා රාත්‍රිය සවන්ේ කරන පින්වතුල්ලාට පුළුවන්කම තියෙනවා මොහොතක් දැස් දෙක පියාගෙන පින්වතුනි කායානුපස්සනාවට හිත යොමු කරන්න එහෙම නැත්නම් අසුභ භාවනාවක් පිළිකුල් භාවනාවක් ජීවිතයට එකතු කරගන්න පින්වතුනි ඒ පුංචි නිමේෂය මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම විදර්ශනා කුසලයක් පින්වතුල්ලාට ලබා දුන් පුංචි මොහොතක් බවට පත් වෙනවා ඒ නිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න භාවනාවකට වාඩි වෙලා එක තප්පර 10ක් ඕ පින්වතුනි විදර්ශනාමය සිතක් ඔබ ඇති කරගත්තනම් ඒ ඇති කරගත්තා වූ විදර්ශනාමය සිතේ සාර්ථකභාවය ඔබ තුලින් මතු කර දකින්න ඒ නිසා පින්වතුන් දැන් මතු කරලා දුන්නා සුන්දර ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නෙන් නැගුවේ ඒ පින්වත් නෝන මහත්මිය මම භාවනා කරන්න වාඩි වෙනවා මං යම් භාවනාවක් සිද්ධ කරනවා සතර සටිපට්ඨාන ධර්මයන්ට අදාළව කායanusasanාවට අදාළව එහෙම නැත්නම් මෛත්‍රී භාවනාවට බුදුගුණ භාවනාවට අදාළව නමුත් මොහොතක් භාවනා කරද්දී මගේ සිත විසිරිලා මගේ සිතේ පංච නීවරණයන් වැඩි වෙනවා කියලා දේශය ඇති වෙනවා ව්‍යාපාදේ ඇති වෙනවා කලකිරීම ඇති වෙනවා භාවනාව එපා කියලා මට හිතෙනවා කියලා
පින්නතුනේ මේ කාරණේ තුලින් පැහැදිලි වෙන්නේ එක කාරණයක් මුලින්ම පැහැදිලි වෙනවා ඔබ භාවනාවට කැමති කෙනෙක් භාවනාවට කැමති නිසායි ඔබ භාවනා කරන්න වාඩි උනේ එතකොට ඔබ භාවනාවට කැමති උනේ ඔබ සංසාර බය සංසාර දුර සංසාර ගැඹුර පිළිබඳ පොන්චි හෝ වැටවීමක් ඔබට තියෙනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය පිළිබඳ පුංචි හෝ වැටහීමක් ඔබට තියෙනවා ඒ වගේම ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලත් යම් ප්‍රමාණයකට ගමන් කරලා තියෙනවා ඒ නිසායි පින්වතුනි ඔබට භාවනා කරන්න හිත නොදෙන ලෝකයක් තුල භාවනා කරන්න හිතක් සකස් තුනේ එම භාවනා කරන්න හිත සකස් වෙලා ඔබ එරමිනිය ගොතාගෙන වාඩි වුණත් ඔබේ හිතේ දේශය ඇති වෙනවා නම් ව්‍යාපාදේ ඇති වෙනවා නම් ගැටෙන හිත ඇති වෙනවා නම් ඒකෙන් පැහැදිලි වෙන්නේ පින්වතුනි ඔබේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ශක්තියේ දුර්වලභාවයයි ඒක තේරුම් ගන්න ඕනේ හිත විසිරුණා කියන්නේ සම්මා සමාධිය දුර්වලභාවයට පත් වුණා ඒ සම්මා සමාධියේ දුර්වල වුණේ පින්වතුනි සම්මා සතියේ දුර්වලභාවය නිසා තාම කුසලේ අකුසලේ වෙනස ඔබ අඳුනන්නේ නැහැ නිවැරදිව අකුසලේ තියෙනා වූ භයානක භාවය ඔබ අඳුරන්නේ නැහැ දේශය නිසා වෛරය නිසා ව්‍යාපාදේ නිසා ගැටෙන සිත් නිසා සකස් වෙන්නා වූ අකුසල් වල ස්වභාවය ඔබ අඳුනන්නේ නැහැ සම්මා සතියේ දුර්වලයි ඒ සම්මා සතිය දුර්වල වෙන්න හේතු උනේ සම්මා සතියෙන් ඉහළ තියෙනා වූ මාර්ගාංගවල දුර්වලභාවය සම්මා දිට්ඨි සම්මා සංකප්පයන්ගේ ලෞකික ප්‍රඥාවේ දුර්වලභාවය සංසාර ගැඹුර සංසාර දුර මේ සංසාර දුක පිළිබඳ සැබෑ తත්වය තාම ඔබ නිවැරදිව ජීවිතයට එකතු කරගෙන නැහැ නමුත් ඔබ සතුටු වෙන්න පුළුවන් ඔබට ඇයි ඔබට සතුටු වෙන්න පුළුවන් ඔබේ ඒ ධර්මතාවයන් යම් ප්‍රමාණයකට දුර්වල වුණත් අනේ මම භාවනා කරන්න ඕනේ කියන ඡන්දය කැමැත්ත ඔබ තුල ඇති වෙලා තියෙනවා ඒ නිසායි ඔබ භාවනාවට වාඩි උනේ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබට සංසාර බය දැනෙනවා සංසාර දුක දැනෙනවා මේ සංසාරේ තියෙනා වූ ගැඹුරු ස්වභාවය මේ පටිච්ච මේ පංච උපාදානස්කන්ධ ලෝකේ තියෙනා වූ දුක්ඛිත ස්වභාවය ඔබේ ජීවිතයට දැනෙනවා සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ දේශනා කරනවා යමෙකුට මේ දුක යම් පුංචි හෝ ප්‍රමාණයක් දැනෙනවා නම් මේ රූප වේදනා සංඥා සංකාරයන්ගේ අනිත්‍යභාවයේ පුංචි ප්‍රමාණයක් හෝ වැටහෙනවා නම් සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ දේශනා කරනවා ඔබ කවදා හෝ දවසක ඒ උතුම් ධර්මයන් ජීවිතයට එකතු කර ගන්නවා කියලා. මොකද ඔබ දන්නවා මේ සංසාරය කියන්නේ දුකෙන් පිරුණු තැනක් කියලා. ඔබ දන්නවා මේ සංස්කාරයන් අනිත්‍යයි කියලා. ඔබ දන්නවා මේ රූප වේදනා සංඥාවෝ වෙනස් වෙනවා කියලා. ඔබ දන්නවා මේ ජාති ජරා ව්‍යාධි මරණයන්ට මේ රූපය ලක් වෙනවා කියලා. ඒ නිසායි භාවනා කරන්න ඕනේ කියන ඡන්දය ඔබ තුල සකස් වුනේ පින්තුනි. ඒ නිසා ඔබ වාසනාවන්ත නැහැ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ඔබ වාසනාවන්ත කෙනෙක් නමුත් ඒ වාසනාව සැක ගැනීම උදෙසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුර්වලභාවයයි තියෙන්නේ ඒ නිසා ඔබ තව තව කල්යාණ මිත්‍රාස්ත්‍රය ලබන්න ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා ගුරුකලා වූ කල්යාණ ධර්මයන් ශ්‍රවණය කරන්න ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න ඒ දුවණින් නුවණින් මෙනෙහි කරලා නිරේතුරුව පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය තව තව ජීවිතයෙන් ශක්තිමත් කරගන්න එහෙම ශක්තිමත් කරගනිද්දි පින්වතුනි ඔබට මීට වඩා සුන්දර සම්මා සමාධිමත් හිතක් ඇති කරගන්න පුළුවන් වේවි එහෙම සුන්දර සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ඔබ භාවනාවට වාඩි වෙද්දී ඔබට දේශ සිතක් ඇති වුණොත් ඔබට ව්‍යාපාදයේ වෛර සිතක් ඇති වුණොත් ගැටෙන සිතක් ඇති වුණොත් පින්වතුනි ඒ සිතට ඔබ යට වෙන්න එපා ඒ සිතට ඔබ ඉඩ දෙන්න එපා ඔබ විදර්ශනාවටයි යොමු වෙන්න ගියේ කායානුපස්සනාවටයි සමහර විට ඔබ මුලින්ම යොමු වෙන්න ගියේ නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිත කියන්නේ මායя කියලා ඒ නිසා ඒ හිත කියන මායя නිරේතුරුවම ඔබ දේශයේ දිශාවට පංච නීවරණ දිශාවට අරන් යද්දී පින්වතුනි ඔබ මොහොතක් සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් බැහැර වෙලා
ඔබ මෛත්‍රියට හිත යොමු කරන්න ඔබ මෛත්‍රියට හිත යොමු කරන්න මොකද ඔබ තුල දේශයයි සකස් තුනේ ඔබ තුල ව්‍යාපාදයයි සකස් තුනේ ක්‍රෝධයයි සකස් තුනේ ගැටෙන හිතයි සකස් තුනේ ඒ නිසා නිරේතුරුව මේ මොහොතේ ඔබ කල යුත්තේ ඔබ ඉරියව් වෙනස් කරලා භාවනා ඉරියව්ෙන් බැහැර වෙලා නැකිතල යාම නෙමේ ඒ නිසා හිත කියන්නේ මායයා ඔබ දක්ෂ වෙන්න ඕනේ මායයාගේ හිස අත ගාලා අනින ටොක්ක ඔබ අනින්න පිංවතුනි ඒ නිසා විදර්ශනා මොහොතක් ඒ මොහොතේ අමතක කරලා හොඳයි හිත ඔබ මට භාවනා කරන්න දෙන්නේ නැත්නම් ඔබ මගේ හිත විස්තරෝනවා නම් ඔබ මගේ හිතේ දේශය ඇති කරනවා නම් වෛරය ඇති කරනවා නම් ක්‍රෝධය ඇති කරනවා නම් මම මෛත්‍රියට යනවා මම මෛත්‍රියට යමු වෙනවා මම භාවනා අරමුණෙන් බැහැර වෙන්නේ නැහැ මම මාර ධර්මයන්ට මේ හිතට යට වෙන්නේ නැහැ අනපින් අතුණියා විදර්ශනාවෙන් මොහොතක් ඈත් වෙලා දැන් අර දේශ සිතට යට වෙන්නේ නැහැ ඒ වෛර සිතට යට වෙන්නේ නැහැ ඒ පංච නීවරණ සහිත හිතට යට වෙන්නේ නැහැ යා දැස් පියාගෙන මෛත්‍රිය වඩනවා පින්නතුනි මෛත්‍රිය කියන්නේ සුන්දර ධර්මතාවයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෞකික සැපයන් ලබා දෙන ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මය මෛත්‍රියයි කියලා මෛත්‍රිය ආනිසංසය කියනවා පින්නතුනි මේ කොරෝනා අකුසලයේ බලවත් ආකාරයෙන් විපාකට දෙවිලා රෝගී භාවයන් සකස් වෙලා මරණ බිය සකස් වෙලා තියෙන මොහොතේ පින්නතුනි ඔබේ ජීවිතය කුසලයෙන් දුර්වල වෙලා තියෙන මේ මොහොතේ පිනෙන් දුර්වල වෙලා තියෙන මේ මොහොතේ පින්වතුනි ඒ උතුම් කුසල් ධර්මයන් පින ශක්තිමත් කරගෙන මේ අකුසලයෙන් නැගී සිටින්න මෛත්‍රියට පුදුමාකාර බලයක් ශක්තියක් තියෙනවා ඒ නිසාම බුදුරජාණන් වහන්සේ මෛත්‍රියට අදාළ ආනිසංස 11ක් දේශනා කරනවා පින්වතුනි ශාරීරිය ප්‍රසන්න භාවයට පත් වෙනවා ඒක ආනිසංසයක් නිරෝගී භාවය ඇති වෙනවා තව ආනිසංසයක් වසවිසෙන් හානි වෙන්නේ නැහැ පින්වතුනි ඒක තව ආනිසංසයක් නිරෝගී භාවය සකස් වෙනවා සිහි මුලා නොවි මැරෙන්නේ නැහැ කවදාක්වත් ඒ වගේම අපි සුගතියකමයි උපදින්නේ සුන්දර ආනිසංස ධර්මයන් ඒ නිසා ඔබට විදර්ශනා භාවනා වැඩෙන්නේ නැහැ කියලා විදර්ශනාව වඩන්නේ අදි දේශය සකස් වෙනවා කියලා භාවනාවෙන් බැහැර වෙන්නේ පා පින්වතුනි ඔබ මෛත්‍රියට හිත යොමු කරන්න දැස් පියාගෙන තමා තමාට මෛත්‍රී වඩන්න මොකද තමා භාවනාවට වාඩි වෙද්දී දෙයනේ තමා තුලින් ද්වේෂය ඇති වෙනවා තමා භාවනා කරන්න උත්සාහ ගනිද්දී තමා තුලින් වෛරය ක්‍රෝධය ව්‍යාපාදය ඇති වෙනවා ගැටෙන සිත් ඇති වෙනවා විසිරෙන සිත් ඇති වෙනවා ඒ නිසා තාම ඔබ ඔබට මෛත්‍රී කරගෙන නැහැ පින්වතුනි මොකද ඔය සකස් වෙන සෑම දේශ සිතක් පාසාම ඔබ බලවත් අකුසලයක් ඔබේ පටිච්ච සමුප්පන්න ජීවිතයට එකතු කරගන්නවා ඒ නිසා මුලින් ඔබ ඔබට මෛත්‍රිය වඩන්න මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා පින්වතුනි මේ සිත් වඩන්න මේ සුන්දර බිනර පුර පසළොස්වක පොය දවසේ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා පින්වතුනි දැස් මොහොතක් පියාගෙන ඔබ දෙස ඔබ දකිමින් ඔබ දෙස ඔබ බලමින් මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලාම දකින්න නැවත නැවත දකින්න නැවත නැවත දකින්න පින්වතුනි ඔබම ඉලක්ක කරන්න ඔබම අරමුණු කරන්න කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා පින්වතුනි එහෙම නැවත නැවත තමා තමාට මෛත්‍රිය වඩද්දි පින්වතුනි දේශයට රැඳෙන්න බෑ ද්වේෂයට ව්‍යාපාදයට වෛරයට ගැටෙන සිතකට රැඳෙන්න බෑ පින්වතුනි නිරතුරුවම හිත උපේක්ෂාවට මැදී එනවා හිත උපේක්ෂාවට ඇදී එනවා පින්වතුනි ඒ උපේක්ෂා සහගත සිතෙන් නැවත නැවත මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා පින්වතුනි අපි තාමත් සිතේ දුක් වලින් කයේ දුක් වලින් නිදහස් වෙලා නැහැ නිරේතුරුම දුකටපත් වෙමින් ජීවත් වෙන්නේ මොකද අපි තාම පින්වතුනි ලෞකික ප්‍රඥාව නියමාකාරයෙන් ජීවිතයට එකතු කරගත්තේ නැහැ සම්මා දිට්ඨිය අර්ථයන් සම්මා සංකප්පයන්ගේ අර්ථයන් අපි ජීවිතයට නියමාකාරයෙන් එකතු කරගත්තේ නැහැ ඒ නිසාම පින්වතුනි මම මට
ताम मैत्री करगेन नेह मम ताम सीलेट अदाल सम्मा वाचा सम्मा कम्मन्तो सम्मा आचीवयन् नियमा कारें जीवितेट एकतु करगत्ते नेह मगे अतिन सिल्पद बिंदेनवा मगे अतिन सिल्पद नोबिदुनात् मम सीलय ममत्वे दडिबावें गन्नवा सीलय तुल मम इन्नवा कियला दकिनवा सीलय ममे मगे कियला दकिनवा सीलय मगे आत्मय कियला दकिनवा मगे सीलय मूल करगेन दुस्सीलाय मं हेला दकिनवा मगे सीलय मूल करगेन दुस्सीलाय मं विवेचने करनवा मममाई सिल्वात् अनुन दुस्सीलवात् कियला दकिनवा सीलय सक्काय दित्तेन पोषणे वेनवा ए निस्साम पिंगतुनी तमा तमाट तवम मैत्री करगेन नेह मुदिन हितान्न तमा तमाट मैत्री करगेन नेह एतोर सम्मा दित्ति सम्मा संकप्पयान दुर्वल नं सीलेट अदाल मार्गांग दुर्वल नं सम्मा वायामयान सम्मा सति दुर्वल वेलाम यनवा पिंगतुनी टिक टिक सम्मा सतिय दुर्वल नं मम मट ताम मैत्री करगेन नेह मम सिते दुक दुर्वी काये दुक दुर्वी निदुक्केला नेह ताम एनिसा ओब दैस पियागेन पिंगतुनी विदर्शनावट कलबल नोवी मैत्रियम जीवितेट एकतु करगन्न मम काये दुक दुर्वी सिते दुक दुर्वी निदुक्वेत्वा नीरोगी वेत्वा सुवपत्वेत्वा ओबे सिते ओबे पस्से मुलु शरीरे पुरावट मारगने अन्न पिंगतुनी हिसे इंदान देपतुल दक्वाम सीपत करमें ओबे पस्से हिसे सिट देपतुल दक्वाम सीहियत नगागनिमें मम काये दुख दुरुवी सिते दुख दुरुवी निदुक्वेत्वा नीरोगी वेत्वा सुवपत्वेत्वा दें ओबट आरमुनु वेन्ने ओबे रूपे पमनक्माय पिंगतुनी हितो बे रूपे करे रिजुव बैसगन तियेनवा हितो बे रूपे करे रिजुव बैसगन पिंगतुनी कायम आरमुनु करगेन काये दुख दुर्वे निदुक्वेत्वा नीरोगी वेत्वा सुवपत्वेत्वा मे काय असुरेन पस्से असुरेन सकस वेन सिते दुख दुर्वे निदुक्वेत्वा नीरोगी वेत्वा सुवपत्वेत्वा तमाट तमा मेत्वडनो पिंगतुनी तमाट तमा मेत्वडद्दी पिंगतुनी शरीरे कुल्मत् वेनवा शरीरे मैत्री भावनावेन पिंगतुनी प्रबोधमत् वेनवा प्रीतिय पस्सद्दिय सकस् वेनवा ओब तुल ए प्रीतिय पस्सद्दियेन ओबो पिना यनवा पिंगतुनी प्रीतिय पस्सद्दिय सकस् वेद्दी होंदिन तमाट तमा मैत्रिय वडद्दी पिंगतुनी ईलंगट ओब लोकेट सित योमु करन्न सियलु सत्यो सिहियट नगा गन्न मे बवात्रे जीवत् वेन सियलु सत्यो मे काम भवे रूपी भवे अरूपी भवात्रे सिहिपत्वेन सियलुम सत्यो काये दुख दुर्वे सिते दुख दुर्वे निदुक्वेत्वा नीरोगी वेत्वा सुवपत्वेत्वा कियला दें ओबट ओबे रूपे इलक्क वेन्ने पिंगतुनी ओब दें ओबे रूपे इलक्क करगेन ओबे काये दुख दुर्वे सिते दुख दुर्वे निदुक्वेत्वा नीरोगी वेत्वा सुवपत्वेत्वा कियने चेतनावन सकस करगेन पिंगतुनी मैत्रिय तुल हित ऋजुव पिहिटवा गत्ता ऋजुव ए तुल बैस गत्ता दें ए मैत्रिय सित उपयोगी करगेन ओबे रूपेन हित बहर करला बवात्रेट हित यमु करला सियलु सत्यो काये दुख दुर्वे सिते दुख दुर्वे निदुक्वेत्वा नीरोगी वेत्वा सुवपत्वेत्वा कियलम हितान्न बवात्रेम सिहिपत् करगन्न पिंगतुनी ईलंगट ओब निरेतुरुवम सियलु सत्वयिन् केरेहि मेच्चित पतुरुवद्दी ओबे सित तव तव मैत्री समाधिय तुलिन शक्तिमत् वेनवा पिंगतुनी मैत्री समाधियेन पोषणे वेनवा ओब तुल वेडेन्ना वू सप्त बोज्जांग धर्मयो सियल्लम एमे समाधियेन नैवत नैवत पोषणे कोट देनवा पिंगतुनी दैन ओब इन्ने प्रीतिय पस्साद्दिय तुलमाई ओब पिना यनवा ओबे शरीरे कुल्मत् वेला वगे तियेन्ने मैत्रिये शक्तियेन सैम रोम कूपयक्म पिंगतुनी दैन आस्वादेट पत् वेला ओब मैत्रिये किरे चांदे तुल बैसगना इन्ने
ඊළඟට ඔබ දැස් පියාගෙන පින්තුනි සතර අපායේ සත්වයන් සිහිපත් කරගන්න මේ සතර අපායේ ජීවත් වෙන සෑම සත්වයෙක්ම සිහියට නගා ගන්න පින්තුනි අද දවසේ මේ බිනර පුරපසලොස්සක පොය දවසේ ඔබට පන්සලට ගිහිල්ලා සිල් සමාදන් වෙන්න පුළුවන් කමක් ලැබුණේ නෑ පින්තුනි ඒ නිසාම පන්සලේ භාවනා වැඩසටහනට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ නමුත් පින්තුනි ඔබ මේ සුන්දර පසලොස්සක පොය දවසේ ඒ උතුම් ධර්මානුකූල ජීවිතයෙන් බැහැරට යන්න අවශ්‍ය නැහැ මේ සුන්දර ධර්මතාවයන් ජීවිතයට එකතු කරගන්න තමා තුලින් තමා තමාට මෛත්‍රිය වඩලා ඊළඟට සියලු සත්වයින්ට මේ සිත පතුරවලා ආයිමත් දැස් පියාගෙන සතර අපාය සිහිපත් කරගන්න පින්තුනි සතර අපාය කියන්නේ සංසාරේ මෛත්‍රී නොවැඩුවා වූ සත්වයින්ගේ වාසභූමියයි පින්තුනි මෛත්‍රී භාවනාවට මේ සතර අපාය සුන්දර කමඨහනක් වෙනවා සතර අපායේ කොතනින් ජීවිතයක් මතු කරලා ගත්තත් ඒ සෑම ජීවිතයක්ම සංසාරේ පින්තුනි මෛත්‍රී භාවනාවෙන් දුර්වල ජීවිතයක්මයි ඒ නිසාමයි ඒ සතර අපායට වැටුනේ දැස් පියාගෙන ඒ මෛත්‍රියෙන් දුර්වල භාවයට පත් වී සතර අපායේ ජීවත් වෙන සෑම සත්වයකට හිත යොමු කරන්න ප්‍රේත ලෝකයේ ජීවත් වෙන සෑම සත්වයකටම හිත යොමු කරන්න මේ මානුෂ්‍ය ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන ප්‍රේත ලෝකයට කෝටි ගණන් ප්‍රකෝටි ගණන් ප්‍රේතයන්ට හිත යොමු කරලා ඊළඟට මේ තිරිසන් ලෝකයේ ජීවත් වෙන කෝටි ප්‍රකෝටි ගණන් තිරිසන් සතුන්ට හිත යොමු කරන්න මහා සාගරය ඇසුරු කරගෙන කෝටි ගණන් ජීවත් වෙන අසුර ලෝකයට හිත යොමු කරන්න ඒ වගේමයි පින්තුනි අර බරපතල දුකෙන් පිරුණා වූ නිරයන් 128 කෙරේ හිත පිහිටවන්න ඒ අවීචි මහා නිරේ මේ මොහොතේ දුක් විඳින ඒ දේවදත්ත නිරිසතා මොහොතක් හිතට නගා ගන්න ඒ අජාසත් නිරිසතා මොහොතක් සිතට නගා ගන්න ඒ කෝකාලිත භික්ෂුව මොහොතක් සිහියට නගා ගන්න පින්නතුනි ඒ සතර අපායේ සෑම සත්වෙක්ම කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුන්දර ධර්මයක් පින්නතුනි අනේ අර කෝටි ප්‍රකෝටි ගානක් ජීවත් වෙනේ සතර අපායේ සත්වයන් සිහිපත් කරගන්න මේ සුන්දර බිනර පුරපසලොස්සක පොය දවසේ ඒ සතර අපායේ සෑම සත්වෙක්ම කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා චිත්තය ඇති කරගන්න ඊළඟට පින්වතුනි මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන සෑම මනුස්සයෙක්ම කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා මෙත්සිත ඇති කරගන්න මනුස්ස ලෝකය කියද්දි පින්වතුනි ඔබට මේ මනුස්ස ලෝකය මේ ලෝක සිටියම ඇතුලේ තියෙන සෑම රටකම ජීවත් වෙන මිනිස්සෙයින් ඔබ සිහියට නගා ගන්න ඕනේ මේ කළු පාට මිනිස්සෙයින් සුදු පාට මිනිස්සෙයින් රතු පාට මිනිස්සෙයින් කහ පාට මිනිස්සෙයින් මේ සෑම මිනිස්සෙක්ම සිහියට නගාගෙන පින්වතුනි කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා මේ සිත පතුරවන්න ඔබේ සිත මේ මොහොතේ තියෙන්න ඕනේ මේ මනුස්ස ලෝකයේ මනුස්සයින් කෙරෙහි පමණයි පින්තුනි දැන් ඔබ මුලින් සතර අපායේ සත්වයින් කෙරෙහි මේ සිත වැඩුවා දැන් මනුස්ස ලෝකයේ සෑම මනුස්සයෙක්ම සිහිපත් කරගෙන කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා හිතන්න ඔය සිතන සිතවිල්ලක් පාසා පින්වතුනි ඔබට ආනිසංස ධර්මයන් 11ක් ජීවිතයට එකතු වෙනවා ඒ විතරක් නෙමේ සම්මා සංකප්පයන් දෝත පුරා ඔබේ ජීවිතයට එකතු වෙනවා සම්මා සංකප්පයන් දෝත පුරා ඔබේ ජීවිතයට එකතු වෙද්දී සම්මා දිට්ඨිය තව තව පෝෂණය වෙනවා පින්වතුනි
එනිසා ඔබ දැස් පියාගෙන මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන සෑම මනුස්සයෙකුටම හිත යොමු කරන්න අද දවසේ ඉපදුන පුංචි දරුවාට හිත යොමු කරන්න මව් කුසේ තාම ජීවත් වෙන පුංචි දරුවාට හිත යොමු කරන්න ළමා වයසේ තරුණ වයසේ මධ්‍යම වයසේ වැඩිහිටි වයසේ සෑම මනුස්සයෙකුටම කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වාම කියලා හිතන්න සිල්පද බිඳින මිනිස්සයෝද සිල්පද රකින්න මිනිස්සයෝද සම්මා දිට්ඨිය තුල ජීවත් වෙන මිනිස්සයෝද මිත්‍යා දෘෂ්ටිය තුල ජීවත් වෙන මිනිස්සයෝද පයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා හිතන්න ඊළඟට ඔබ දිව්‍ය තලවලට හිත යොමු කරන්න දිව්‍ය තලවල ජීවත් වෙන සෑම දෙවි කෙනෙක්ම සිහියට නගා ගන්න පින්වතුනි තුසිතේ යාමේ නිම්මාන් රතිය පරිනිම්මිත වසවත්තිය තාවතින්සේ චාතුර් මහා රාජිකය මේ සුන්දර දිව්‍ය තල සිහියට නගා ගන්න ඒ සුන්දර දිව්‍ය තලයන්ගේ දිව්‍ය අධිපති සක්‍ර දෙවියන් සුජම්පතිය සතර මහා වරම් දෙවියන් සිහියට නගා ගන්න මනුස්ස ලෝකේ ආශ්‍රිතව ජීවත් වෙන දෙවියන් සිහියට නගා ගන්න. එහෙම සිහියට නගාගෙන සියලු දෙවියෝ කයේ දුක් දුරු වේ, සිතේ දුක් දුරු වේ, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා මේ සිත වඩන්න පින්වතුනි. දැන් ඔබට ඉලක්ක වෙන්නේ අරමුණු වෙන්නේ දෙවියන් පමණක්මයි පින්වතුනි. සුන්දර දෙවියන් දිව්‍යාංගනාවන්, පුංචි පුංචි දෙවියන් දිව්‍යාංගනාවන් පින්වතුනි දැස් පියාගෙන සෑම දෙවියෙකුටම මේ සිත පතුරවන්න දැන් මුලින් ඔබ සතර අපායේ සත්වයින්ට මේ සිත පැතුරුවා ඊළඟට මේ මුළු මානුෂ්‍ය ලෝකයේ මානුෂ්‍යයින්ට මේ සිත පැතුරුවා දැන් මේ සුන්දර දිව්‍ය තලයන්නේ දෙවියන්ට මේ සිත පැතුරුවා ඊළඟට බ්‍රහ්ම තලයන්ට හිත යොමු කරන්න රූපාවචර අරූපාවචර බ්‍රහ්ම තලවල අනාගාමී බ්‍රහ්ම තලවල ජීවත් වෙන ඒ මහා බ්‍රහ්මයාගේ පටන් සියලෝම බ්‍රහ්මයන් සිහියට නගාගෙන කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ධ්‍යාන සුවයෙන් ගත කරණේ බ්‍රහ්මයන්ගේ ජීවිතට නුවණින් දකින්න එරමිනියා ගොතාගෙන නැත්තන් සක්මන් කරමින් හුදකලාව එකලාව ජීවත් වෙන බ්‍රහ්ම ලෝකවල දෙවියෝ සීයට නගාගෙන කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා හිතන්න පින්වතුනි දැන් ඔබේ සිත පිහිටන්නේ බ්‍රහ්ම තලයන්හි පමණයි පින්වතුනි අර රූපාවචර අරූපාවචර අනාගාමී බ්‍රහ්ම තලවල බ්‍රහ්මයින් නැවත නැවත සිහිපත් කරන්න නැවත නැවත සිහිපත් කරන්න සිහිපත් කරමින් කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා හිතන්න පින්වතුනි දැන් මේ මොහොත වෙනකොට ඔබ තුල සුන්දර මෛත්‍රී භාවනාව සුන්දර ආකාරයෙන් වැඩිලා ඇති පින්වතුනි ධ්‍යාන මට්ටම් දක්වා ඔබට ඉදිරියට අරන් යන ශක්තිය මේ මොහොතේ ඔබේ මෛත්‍රී භාවනාව තුල සකස් වෙලා ඇති ඔබේ සිත ප්‍රීතියෙන් පස්සද්ධියෙන් පිනා ගිහිල්ලා ඇති ඒ නිසාම මෛත්‍රී භාවනාව තුලින්ම සිත සමාධිමත් වෙලායි තියෙන්නේ ඒ සමාධිමත් සිත පින්වතුනි උපේක්ෂාවට බර වෙලායි තියෙන්නේ ඇලීම් ගැටීම් නැහැ පින්වතුනි නිරතුරුවම දස දිස්සාවේම සත්වෙන්ට ඔබ දැන් මේ සිත පතුරවනවා නැවත නැවත මේ සිත පතුරවන්න නැවත නැවත මේ සිත පතුරවන්න පින්වතුනි ඔබේ මෛත්‍රී චිත්තය පින්වතුනි අපි බවාත්‍රයටම මේ මොහොතේ අරන් ගිහිල්ලා තියෙනවා මුළු බවාත්‍රේම දස දිස්සාවේම සත්වෙන්ට අපි මේ සිත පතුරුවා පින්වතුනි ඒ මේ සිත පතුරවන්න පතුරවන්න අපේ තුල මෛත්‍රී ශක්තිය තව තව ශක්තිමත් වෙනවා දෙවියනේ මුළු සතර අපායේ සත්වයින්ටම සමස්ත මනුස්ස ප්‍රජාවටම සමස්ත දිව්‍ය ප්‍රජාවටම සමස්ත බ්‍රහ්ම ප්‍රජාවටම මේ සිත පතුරවද්දි පින්වතුනි සුන්දර මෛත්‍රී ශක්තිය ඔබ ජීවිතයට එකතු කරගෙන
සුන්දර ආනිසංස 11ක් ඔබ ජීවිතයට එකතු කරගෙන සුන්දර සම්මා සංකප්පයන් දෝත පුරා ඔබ ජීවිතයට එකතු කරගෙන පින්වතුනි එනිසා ඔබ කල්පනා කරන්න දැන් ඔබ භාවනාවට මුලින් වාඩි වුණා ඔබේ ප්‍රශ්නේ එතනයි තිබුණේ භාවනාවට මුලින් වාඩි වුණේ ඔබ කායානුපස්සනාව වඩන්න සතර සතිපට්ඨානය වඩන්න නමුත් ඔබේ හිතට දේශය මතුණා ව්‍යාපාදයේ මතුණා ක්‍රෝධයේ මතුණා ගැටෙන සිත් මතුණා ඔබ මෙච්චර දවස් නැකිටලා භාවනාවෙන් ඉවත් වීමයි භාවනාව කරේ උකටලී වීමයි භාවනාව කරේ කලකිරීමයි නමුත් පින්වතුනි ඔබ දැන් දන්නවා සිත කියන්නේ මායා කියලා ඔබ දන්නවා සිත කියන්නේ දුක කියලා ඔබ ඒක දැකගත්තේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සද්ධර්ම ශ්‍රවණය තුලින් ඒ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම තුලින් දැන් ඔබ එහි මායාට පින්වතුනි යට වෙන්නේ නැහැ මායා විදර්ශනාවට යන්න දෙන්නේ නැත්නම් එයා දක්ෂයි සමතය තුලින් සමාධිමත් හිත ශක්තිමත් කරගන්න පින්වතුනි මොකද මෛත්‍රී භාවනාව අයිති වෙන්නේ සමත භාවනාවකට ඒ ලෞකික භාවනාවක් දැන් එයා තමා තමා කෙරෙහි මෙසිත පතුරවලා මුළු භවාත්‍රයටම මෙසිත පැතුරුවා පින්වතුනි මුළු භවාත්‍රයටම මෙසිත පතුරවද්දී භවාත්‍රය පිළිබඳව විශාල දැනීමක් විශාල දැනුමක් ජීවිතයට එකතු කරගත්ත පින්වතුනි මොකද අපි තාමත් සමහර පින්වතුන්ලා මෛත්‍රිය වඩද්දී මම සුවපත් වෙම්මා කියලා ඊළඟට මගේ ගෙදර අය සුවපත් වෙම්මා මගේ අසල්වැසියන් සුවපත් වෙම්මා මට ද්වේෂ කරන අය සුවපත් වෙම්මා කියලා පුංචි සීමාවක් තුල අපි මෛත්‍රිය රඳවගෙන ඉන්නවා පින්වතුනි සාරා සංක කල්ප ලක්ෂ ගානක් පින්වතුනි පටිච්ච සමුප්පන්නව සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පසු කරගෙන ආපු ගමනේදී ඔබත් මමත් මෛත්‍රී ධ්‍යාන ඇති කරගෙන එර්දියෙන් ගිහිල්ලා තියෙනවා පින්වතුනි ඔබත් මමත් මෛත්‍රී ධ්‍යාන ඇති කරගෙන රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල කල්ප ගණන් ජීවත් වෙලා තියෙනවා පින්වතුනි නමුත් ඒ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා අනිත්‍ය වෙලා ගියා අපි මේ මෛත්‍රිය පිරිහිලා යද්දී ආයිමත් දේශය ජීවිතයට එකතු කරගෙන සතර අපායන්ට වැටුණා පින්වතුනි ඒ නිසා ඒසා දීර්ඝ පුහුණුවක් මෛත්‍රී භාවනාව කරේ අපි තුල තියෙනවා පින්වතුනි පටිච්ච සමුප්පන්නව ඒ නිසා අපි නැවත නැවත මෛත්‍රී භාවනාව වඩද්දී ඒ පටිච්ච සමුප්පන්න පුහුණුව පින්වතුනි සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවය තුල අපේ ජීවිතවලට ශක්තිමත් එකතු වෙනවා ඒ නිසා අපි මෛත්‍රිය ප්‍රාථමික තැනකට කොටු කරගත යුතු නැහැ මොකද මේ සම්මා සම්බුද්ධ ශාසනයේත් වසර 2600ක් ගෙවිලායි තියෙන්නේ ඒ නිසා පින්වතුනි මම සුවපත් වෙම්මා මගේ පවුලේ අය සුවපත් වෙම්මා අසල්වාසීන් සුවපත් වෙම්මා මට දේශ කරන වෛර කරන අය සුවපත් වෙම්මා කියලා පුංචි සීමාවක් තුල ඔබේ මෛත්‍රිය රඳවන්නේ පාපින් අතුණි තව දුරටත් ඔබේ මෛත්‍රිය බවාත්‍රයටම අරගෙන යන්න ඔබේ මෛත්‍රිය පුළුල් කරන්න උපාදාන පත්‍යා භවෝ භව පත්‍යා ජාති මේ ජාතිය සකස් කර දෙන මේ බවාත්‍රේම ජීවත් වෙන සත්වයින් කෙරෙහි පින්වතුනි මේ මෛත්‍රිය තුලින් ඔබේ දැක්ම තව තව ශක්තිමත් කරගන්න දැන් ඔබ මෛත්‍රී භාවනාව තුල පින්වතුනි සුන්දර සප්ත බොජ්ජංගයන් වඩාගත් සුන්දර මිනිස්සෙක් එනිසා ඔබ දක්ෂ වෙන්න ඔබ අහපු ප්‍රශ්නෙටයි භික්ෂුව මේ පිළිතුරු දුන්නේ ඔබ ඇහුවේ ප්‍රශ්නේ තමයි භාවනා කරන්න වාඩි වුණා සතර සරිපට්ඨාන ධර්මයන් වඩන්නයි වාඩි වුණේ නමුත් සිත ඉඩ දෙන්නේ නැහැ පින්වතුනි උඟාක් කෙනෙකුට ওই ප්‍රශ්නේ තියෙනවා භාවනා කරන්න කැමති එයාට දුක දැනෙනවා එයාට ප්‍රශ්න දැනෙනවා පීඩාවන් දැනෙනවා දරුවන් නිසා සකස් වෙන දුක දැනෙනවා රැකියාව නිසා ව්‍යාපාරය නිසා සකස් වෙන දුක දැනෙනවා මේ රූපේ නිසා සකස් වෙන දුක දැනෙනවා දැනුණත් පින්වතුනි ඒ දැනීම නිසාම භාවනාවට යොමු වුණත් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ දුර්වලභාවයන් නිසා ඒ භාවනාව ඉදිරියට ගෙනියන්න හිත දෙන්නේ නැහැ පින්වතුනි සිත කියන මායයා ඉඩ දෙන්නේ නැහැ මොකද එයා කැමති තෘෂ්ණාවට එයා කැමති ගැටීම් මැලීම් තුල රැඳී ඉන්න මයි සාංශාරික පුරුද්දේ පැත්තට වැඩි පින්වතුනි පටිච්ච සමුප්පන්නව ඒ නිසා දැන් ඔබ දක්ෂ වුණා විදර්ශනාවට හිත දෙන්නේ නැත්නම් පින්වතුනි සමත භාවනාවන් තුල ඔබේ දක්ෂභාවය
ඉස්සරහට අරන් ගිහිල්ලා තව තව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය වැඩි කරගෙන සුන්දර සම්මා සමාධිමත් හිතක් ඇති කරගන්න. අපේ ස්වාමීන් වහන්සේ තවත් ගැටලුවක් තියෙනවා පෙර පරිදිම මේ ප්‍රශ්නෙින් විමසන්නේ ස්වාමීන් වහන්ස සමත භාවනා කරන කෙනෙකුට තමන්ගේ සිත ධ්‍යාන මට්ටම් දක්වා දියුණු කරන්නේ නැතිව විදර්ශනාව වඩන්නට නොහැකිද කියන ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස විදර්ශනාව වැඩෙන්නේ නැහැ නේද කියන ගැටලුවයි අපේ ස්වාමීන් වහන්ස මෙහෙමයි පින්වතුනි ඔබ යොමු කරලා තියෙන ප්‍රශ්නය තමයි යම් පින්වතෙකුට උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට පත් වෙන්න අවශ්‍ය නම් ඒ පින්වතා අනිවාර්යෙන්ම සමත භාවනාවන් යොමු වෙලා ධානගත හිතක් ඇති කරගෙන ධානගත හිතෙන් උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් වඩලයි ඒ උතුම් විදර්ශනාත්මක අවබෝධයන් ලබන්න පුළුවන් වෙන්නේ කියන කාරණය ඔබ අහන්නේ. පින්වතුනි මේ ඔබ නගන්නා වූ ප්‍රශ්නය ධර්මයට එකඟ ප්‍රශ්නයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කොතනකවත් ධර්මයේ දේශනා කළ නැහැ යම් කෙනෙකුට විදර්ශනා නුවණ ඇති කර ගන්න ඕනේ නම් ඒ කියන්නේ ආර්ය ප්‍රඥාව ජීවිතයට එකතු කර ගන්න ඕනේ නම් ආර්ය ඥාන දර්ශනයන් ජීවිතයට එකතු කර ගන්න ඕනේ නම් ආර්ය විමුක්තිය සාක්ෂාත් කර ගන්න ඕනේ නම් ඒ පුද්ගලයා අනිවාර්යෙන්ම සමත භාවනාව ආනාපාන සති භාවනාව සිද්ධ කරලා ධානාගත හිත් ඇති කරගෙන ධාන මට්ටම් තුලින් තමයි විදර්ශනාවට යන්න ඕනේ කියන කාරණා. ඒ නිසා එවැනි ධර්මයක් බුදුරජාන් වහන්සේ දේශනා කළා නැහැ. නමුත් අතීතේ වැඩ සිටියා වූ රහතන් වහන්සේලා ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේ උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේ කියලා දෙආකාර වුණා. ඒතකොට උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේ කියලා ධර්මයේ හඳුන්වලා තියෙන්නේ යම් භික්ෂුවක් ආනාපාන සති භාවනාවන් පුහුණු කරලා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි රූපාවචර ධ්‍යාන වලට සමවැදීමේ ශක්තිය ඇති කරගෙන ඒ රූපාවචර ධ්‍යාන තුලින් අරූපාවචර ධ්‍යාන වලට සමවැදීමේ ආකාසායං ඡායතනය නේව සංඥා ඥා සංඥා ආදී අරූපී ධ්‍යාන වලට සමවැදීමේ ශක්තිය ජීවිතයට එකතු කරගෙන ඉන් පසුව තමයි උන්වහන්සේලා සතර සතිපට්ඨාන ධර්මයන් ජීවිතයට එකතු කරලා උතුම් චතුරාර්ය සත්‍යයන් අවබෝධ කළේ. තේනද? එතකොට ඒ උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේලාට රූපාවචර අරූපාවචර ධ්‍යාන වලට සමවැදීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම උන්වහන්සේලා විදර්ශනා නුවණ ඇති කරගෙන සතර සතිපට්ඨාන ධර්මයන් පංච උපාදානස්කන්ධ අනිත්‍ය ධර්මයන් තුලින් විදර්ශනා නුවණත් ඇති කරගෙන උන්වහන්සේලා උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේලා හැටියට ඍද්ධි ප්‍රාතිහාරය පාන්න ඒ වගේ සියලුම හැකියාවන් සහිත රහතන් වහන්සේලා බවට පත් වුණා. ඒ වගේම ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේ කියලා ධර්මයේ සඳහන් වෙන්නේ උන්වහන්සේලාට ධ්‍යාන ශක්තිය නැහැ. ඒ කියන්නේ රූපාවචර අරූපාවචර ධ්‍යාන ශක්තියින් නැහැ උන්වහන්සේලා ධ්‍යාන ප්‍රියකලේ නැහැ උන්වහන්සේලා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ශක්තිය තුල සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ඒ සම්මා සමාධිමත් හිතෙන් සතර සතිපට්ඨාන ධර්මයන් වඩලා පංච උපාදානස්කන්ධය අනිත්‍ය අවබෝධ කරලා උන්වහන්සේ උතුම් චතුරාර්ය සත්‍යයන් අවබෝධ කළා. ඒතර උන්වහන්සේලාට අර ධ්‍යාන ශක්තියින් ඇති කරගන්න උන්වහන්සේලා ප්‍රියකලේ නැහැ මොකද එවැනි උපාදානයන් උන්වහන්සේලාට තිබෙන්නේ නැහැ. එහෙනම් යමෙක් කියනවා නම් ආර්ය ප්‍රඥාව ආර්ය ඥාන දර්ශන ආර්ය විමුක්තිය ඇති කරගන්න අනිවාර්යෙන්ම සමත භාවනාවන් තුළින් ධ්‍යානය පුහුණු කරගත යුතුයි කියලා ඒක ධර්මයේ එකම කතාවක් නෙමෙයි. ඒ නිසා ඔබ විදර්ශනා නුවණ ඇති කරගන්න බලාපොරොත්තු වෙන පින්වතෙක් නම් ඔබ ආර්ය ප්‍රඥාව ආර්ය ඥාන දර්ශනයන් ආර්ය විමුක්තිය ඇති කරගන්න බලාපොරොත්තු වෙන පින්වතෙක් නම් උතුම් සෝවාන් සකෘදාගාමි ආදී වූ මාර්ගඵලයන්ට පත් වෙන්න බලාපොරොත්තු වෙන පින්වතෙක් නම් පින්වතුනි ඒ සඳහා ධානාගත හිතක් අවශ්‍ය වීමක් නැහැ. ධානාගත භාවනාවන් නොට යොමු වීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් සම්මා සමාධිමත් හිත අත්‍යවශ්‍යයි. ඒ සම්මා සමාධිමත් හිත උපයෝගී කරගෙන නිරතුරුවම කායානුපස්සනාව ජීවිතයට එකතු කරගන්න. එතනයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ මුලින්ම අපිට දේශනා කරන්නේ. ඒ කායානුපස්සනාව තුල නිරතුරුවම රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. මේ රූපයේ දෙතිස් කුණුපයක් හැටියට දකින්න. මේ රූපයේ සතර මහා ධාතුවක් හැටියට අට්ටික සංඥාවක් හැටියට මරණානුස්සතියක් හැටියට දකිමින් ජීවත් වෙන්න.
प्रश्न संपूर्ण धर्मेट पटहन प्रश्न ध्यानगत हितकुल इन राहत फलेट पत्न पूर्वांकम उतम राहत फले की उन्वांसे निरेतुर पांचोपादान स्कंदे अनित्य भावे दकिनी इन अवस्थाव कई उन्वांसे उतुम अवबोधयान साक्षात्कर गानी सोवान फले वेवा सकृदागामी फलेट पत्म वेवा अनागामी ये उतुम अरिहत फलेट पत्मेदी ये उतुम अवबोधयान साक्षात्कर गान किनाये अवबोधे लबन मोहते खवदाक्वा ध्यानगत समाधि एक इन पुलवांकमा नहीं मुकद ध्यानगत समाधि एक दी आपी निरेतुरुवम विचार वितर्कोलिन बहरवाई सिटीन पालवेनी ध्यान दी पमनाई आपी विचार वितर्क तुले इन्ने नमो तीन बहर गिये तने विचार वितर्क यान आपी तुले सांसिंदिला इनिसा कोतने क्वाद नुवनीन मेनेह किरीमाक विदाश्चनात्मक देक्माक आपी तुले सकस्वेन्ने नहीं इनिसा बुद्धरजानन वहांसे देशना करनुवा यामे कुतुम सोवान पलेट पत्तुनानां या तव दुरटा वडन्नोने पांच उपादान स्कंदे अनित्य भावयै कियला यामेक सकृदागामी फलेट पत्तुनानां या तव दुरटा वडन्नोने पांच उपादान स्कंदे अनित्य भावयै कियला या अनागामी फलेट पत्तुनानां या तव दुरटा वडन्नोने पांच उपादान स्कंदे अनित्य भावयै कियला එතකොට යා උතුම් රහත් ඵලයට පත් වෙනවා කියලා. එහෙනම් මේ අවබෝධයන් සාක්ෂාත් කරගන්න සෑම කෙනෙක්ම ඒ අවබෝධයන් සාක්ෂාත් කරගන්න මොහොතේ අනිවාර්යෙන්ම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකිමින් තමයි ඉන්නේ. ඒ නිසා කවුරුන් හෝ කියනවා නම් ධානගත හිතකින් තමයි කෙනෙක් අවබෝධය ලබන්නේ කියලා ඒක ධර්මයට එකක දෙයක් නෙමෙයි. යමෙක් ඒ අවබෝධය සාක්ෂාත් කරන සෑම මොහොතකම උන්වහන්සේලා पंच उपादान स्कंदे नुवनीन दकिनीन विचार वितर्क अंतुल जीवत्वेन अय मं कथा कले कायानुपस्सनाव गेन ओब कायानुपस्सनावट हित यमु करला ए कायानुपस्सनावेन रूपे देतिस्कुनुपयक् हटियट दकिन्न सतर महाधातुवक् हटियट दकिन्न अट्टिक संज्ञावक् हटियट दकिन्न मरणानुस्सतियक् हटियट मे मोहते मरणानुस्सति भावनाव सुंदर भावनावक् पिंवतुने मे बिनर पुरपसलोस्सक पोये दवसे පන්සලට යන්න ආරන්නේට යන්න අපේ අකුසල් විසින් අපිට වළක්වලා තියෙන මේ මොහොතේ රෝගී බිය මරණ බිය සමාජයේ පුරා ලෝකයේ පුරා පැතිරී යන මොහොතේ පිනතුනේ මරණානුස්සතිය සුන්දර ධර්මතාවය මේ අකුසලයෙන් නැගී සිටින්න මේ මරණ ධර්මයන්ගෙන් නැගී සිටින්න මේ රෝගී ධර්මයන්ගෙන් නැගී සිටින්න පිනතුනේ සුන්දර කමඨහනක් වෙනවා ඒ වගේම මේ මොහොතේ කොරෝනා රෝගය හැදිලා රෝහල් ගතව නිවෙස්වල ප්‍රතිකාර ලබන අප්‍රමාණ පිරිස් ඉන්නවා පින්වතුනි ඒ අප්‍රමාණ පිරිස් ඖෂධ කෙරෙහි විතරක් විශ්වාසය ඇති කරගන්න එපා වෛද්‍ය උපදේශයන් කෙරෙහි විතරක් විශ්වාසය ඇති කරගන්න එපා ධර්මයේ කෙරෙහි විශ්වාසයත් ඇති කරගන්න මොකද කොරෝනාව කියන්නේ අකුසලයේ ඵලයක් ඔබේ අකුසලයේ ඵලය යටපත් කරන්න නම් කුසලයේ ඵලය ජීවිතයට එකතු කරගන්න ඕනේ එහෙනම් පින්වතුනි මරණයට අදාළ ධර්මතාවයන් ජීවිතේ මතුවෙද්දී රෝගී භාවයන්ට අදාළ ධර්මතාවයන් ජීවිතේට මතුවෙද්දී පින්වතුනි ඔබ තුල සසර එර්ධිපාදයන් මතු කර දෙන්න දක්ෂ සුන්දර මරණානුස්සතියටමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර එර්ධිපාද ජීවිතයට එකතු කරගත්ත කෙනා කල්පයක් ආයුෂ ලබනවා කියලා කල්පයක් ආයුෂ ලැබෙනවා. ඒ කියන්නේ මේ මනුස්ස ලෝකයේ මනුස්සයා විඳින දීර්ඝ ආයුෂ අවුරුදු 85ක් 90ක් 95ක් ආයුෂ ලබන්න පුළුවන්. එහෙනම් පින්වතුනි සුන්දර ඖෂධයක් කොරෝනාවට සුන්දර ඖෂධයක් ඒක ධර්මයේ විසින් ඔබට ලබා දීලා තියෙන බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙන සතර ඍද්ධිපාද වඩද්දී අපේ ආයුෂ ශක්තිමත් වෙනවා. ඡන්දය වීරය චිත්තය විමංසාව අපේ ජීවිත තුල ශක්තිමත් වෙනවා පින්වතුනි. එනිසා ඔබ නිරේතුරුවම සමත භාවනාව තුලින් ධානගත හිත් ඇති කරගෙන විදර්ශනාව තුලිනුයි ඔබ අවබෝධයන් සාක්ෂාත් කරගන්න ඕනේ කියන මුලාවන් තුලට යන්නේ නැතුව පින්වතුනි ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ඔබ සතර සතිපට්ඨාන ධර්මයන්ට යොමු වෙන්න. එහෙම යොමු වෙලා
मे वर्तमान मे विपाक दिन मरणीय रोगी भावे अंट पत्न संस्कार अंट मुहुन दिन पिंगतुनी औषधेपाद जीवित दिन मे सुंदर मरणानुस्थिति जीवित मरणेगन हितान बायवेन पापिंगतुने मरणेट बियकेना नैवत उपदीनवा माई एक धर्मतावया ओब मरणे करे बिय पहाकर गत्त केनेक नां मे मरणे करे ओबट बियाक नोदेनेन केनेक नां पिंगतुने ओब ओबे उपत औम वशयेन आत्म भाव हतकट केटि करगन दक्ष भावे लैबू केनेक बावट पत्वेनवा एनिसा मे मोते लेडैंदे जीवत्वेन रोहालगतव जीवत्वेन මට ලෙඩ හැදෙයි කියලා බියෙන් ජීවත් වෙන අප්‍රමාණ පිරිස් සමාජයේ ඉන්නවා මේ මොහොතේ මේ සුන්දර බිනර පුරපසලොස්සක පොය දවසේ සිරස ගුවන් විදුලියේ ඉදිරියේ වාඩි වෙලා ඉන්න ඔබ තුලත් සමහර විට මේ මොහොතේ නැති වුණත් මේ විදර්ශනාමය රාත්‍රිය ශ්‍රවණය කරන්න පෙර ආතු ඔබ තුලත් මරණ බියක් රෝගී බියක් පොඩ්ඩක් හෝ තියෙන්නේ නැති පින්නතුනි නමුත් මේ මොහොතේ ඔබ තුල පංච නීවරණයන් තුනී වෙලා තියෙන්නේ සුන්දර සප්ත බොජ්ජංගයන් වැඩිලා තියෙන්නේ මරණ බිය පහ වෙලා පින්නතුනි රෝගී බිය පහ වෙලා ඔබ ධර්මයේ තුල ජීවත් වෙන්නේ ඔබ බුදුරජාණන් වහන්සේගේ රැකවරණයේ තුල ජීවත් වෙන්නේ ධර්ම රත්නයේ රැකවරණයේ තුල ජීවත් වෙන්නේ සංඝයාගේ අනුශාසනාවන් තුලයි ඔබ ජීවත් වෙන්නේ ඒ නිසාම සප්ත බොජ්ජංගයන් ඔබව ජීවත් කරනවා මේ මොහොතේ ඔබ තුල ශක්තිමත් කරලා දෙනවා දැස් පියාගෙන මරණාලුස්සිය වඩන්න පින්නතුනි ඔබේ රූපය මලකඳක් කළ දකින්න ඔබේ රූපය මලකඳක් කළ දකින්න ඔබේ රූපය නිරේතුරුවම පින්වතුනේ මරණයට පත්ුණා වූ රූපයක් හැටියට දකින්න ඒ රූපය අර පොලිතින් නුරේක දාලා අර කාඩ්බෝඩ් පෙට්ටියක අතුරලා අර මිනිස්සු හතර දෙනෙක් ඔසවගෙන ගිහිල්ලා අර ආදානාගාරයකට දාලා පුච්චල දානවා නුවණින් දකින්න පින්වතුනේ අවස්ථානේ අලුතික බාහිර සතර මහා ධාතුවට මුහු වෙනවා නුවණින් දකින්න පින්වතුනි නිරේතුරුවම මරණානුස්සතිය තුල ජීවිතේ ශක්තිමත් කරගන්න ඔබ මනසින් මැරෙන්න පින්වතුනි ඒ මලකඳ නුවණින් දකින්න ඔබේ අසල් වාසීන් මැරිලා ඉන්නවා ඔබ නුවණින් දකින්න ඔබේ ගම් වාසී සියලුම දෙනා මලකඳන් හැටියට මොහොතක් දකින්න ඔබේ නගර වාසීන් සෑම කෙනෙක්ම මරණයක් කළ මලකඳක් කළ දකින්න සමස්ත රට වාසී සියලු දෙනාම පින්වතුනි මලකඳන් කළ දකින්න දැස් පියාගෙන මනෝමය රූපයක් ඔබ ඇති කරගන්න මොකද ඔබේ රූපය දැන් මලකඳක් පින්වතුනි ඔබේ මේ ඝන රූපය මලකඳක් ඔබට මේ රූපය දැන් අරමුණු වෙන්නේ නැහැ සියුම් වෙලා තියෙන්නේ මොකද හිත පංච නීවරණ තුනී වෙලයි තියෙන්නේ ඔබේ මනෝමය රූපය තුලින් ඔබේ මලකඳ දෙස ඔබ හොඳින් දකින්න ඒ වගේම ගමේ සියලු මලකඳන් දෙස නුවණින් දකින්න නගරයේ සියලු මලකඳන් දෙස නුවණින් දකින්න රටේ සියලු මලකඳන් දෙස නුවණින් දකින්න දැන් මුළු රටම මලකඳන් ගොඩක් පිංගතුනේ තැන් තැන් වල විසිරීලා තැන් තැන් වල වැටිලා තැන් තැන් වල කුණු වෙලා තැන් තැන් වල නරක් වෙලා තැන් තැන් වල සත්තු කඩ කඩ කන පිංගතුනේ මලකඳන් ලක්ෂ ගානක් කෝටි ගානක් ඔබේ රට තුල ඔබ දකින්න පිංගතුනේ කොතනකවත් ජීවත් වෙන මිනිස්සෙක් නෑ පිංගතුනේ සෑම තැනකම මලකඳක් පිංගතුනේ මරණානුස්සතිය තුල ජීවත් වෙන්න ඔබේ ජීවිතයේ මුලින්ම මලකඳක් කරන්න ඒ මලකඳට ඔබ පණ දෙන්න යන්න එපා පිංගතුනි මොකද ඔබ ගම ගැන හිතද්දි නගරය ගැන හිතද්දි රට ගැන හිතද්දි ඔබේ මලකඳට ඔබ පණ දෙන්න පුළුවන් සිත මායයා ඔබව රවට්ටනවා ඔබ සියල්ල මලකඳන් හැටියට දැකලා ඔබ ජීවත්ව සිටින කෙනෙක් බවට පත් වෙනවා පිංගතුනි සිත මායයා සිත දුකයි ඔබට සකස් කරලා දෙන්නේ ඒ නිසා ඔබ දැස් පියාගෙන පිංගතුනි ඔබ මලකඳක් කරන්න ඔබ මලකඳක් කරලා මනෝමය රූපයක් තුලින් ඔබ ඔබේ ගම ඔබේ නගරය ඔබේ රට සෑම මිනිස්සෙක්ම මලකඳන් කරලා දකින්න ඒ මලකඳන් දවසක් දෙකක් තුනක් යද්දී ඉදිමිලා පුරෝදාල පිංගතුනි නිල් පාට ගහිලා කුණු වෙලා ඕජාව ගලනවා නුවණින් දකින්න ඇස්වලින් ඕජාව ගලනවා කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ඕජාව ගලනවා පිංගතුනේ ඒ ඕජාවෙන් මුළු පරිසරයම කුණු ගඳ ගහනවා නුවණින් දකින්න
නිල මැස්සන්ගේ මුළු පරිසරයම පිරීලා නුවණින් දකින්න පින්වතුනි ඒ කුණු වෙන මල කඳන් සතුන් නැවිලා කාල විනාශ කරලා දානවා නුවණින් දකින්න අවසානයේ රට පුරා විසිරීලා තියෙන ඇටකටු නුවණින් දකින්න පින්වතුනි ඒ ඇටකටු බල්ලන් නැවිලා නරින් නැවිලා තැන් තැන්වල läගගෙන ස්තූප්පු කර කර උරනවා නුවණින් දකින්න පින්වතුනි අවසානයේ ඒ සෑම ඇටසැකිල්ලක්ම කැඩිලා බිඳිලා විසිරීලා මහ පොළොවටම මුහු වෙනවා නුවණින් දකින්න මහ පොළොවටම මුහු වෙනවා නුවණින් දකින්න ඔබේ මල කඳත් මහ පොළවේ පසත් ගම්වාසීන්ගේ මල කඳත් මහ පොළවේ පසත් නගරවාසීන්ගේ මල කඳන් මහ පොළවේ පසත් රටවාසී මල කඳනොත් මහ පොළවේ පසත් එකක් කරලා දකින්න පින්තුනේ මේ අධ්‍යාත්මික රූපය බාහිර රූපයට මුහු කරලා දකින්න ඔබ දැස් පියාගෙන පින්තුනේ මරණානුස්සතියම තුල ශක්තිමත් වෙන්න මේ මහ පොළවේ පස පින්තුනේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඈතක ඉඳන් ජීවත් වන මිනිස්සෙන්ගේ සතර මහා ධාතුවෙන් හැදුනා වූ පසක්ම කියලා දකින්න මේ පසත් මේ පසෙන් පෝෂණය වෙන තනකොළ ගහකොළ මේ සෑම දෙයක්මත් අපේ රූපයත් පින්තුනේ එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් හැටියට නුවණින් දකින්න රූපය අනිත්‍යයි රූපය අනිත්‍යයි මේ සතර මහා ධාතුව පඨවි ආපෝ තේජෝ ආයෝ සතර මහා ධාතුව අනිත්‍යයි නිරතුරුව පින්තුනි මරණානුස්සතිය තුලින් රූපේ අනිත්‍යභාවය දකින්න පින්තුනි අපේ ජීවිත කාලේ තවත් එක පොහොයක් ගෙවි යනවා අවුරුද්දටම පොහේ 12යි තියෙන්නේ දැන් තවත් එක පොහොයක් ගෙවි ගියා පින්තුනි ඒ පොහේ ගෙවි ගියා කියන්නේ අපි මරණයට තව මාසකින් ලං වුණා කියන කාරණේයි මරණයට මාසකින් ලං වෙද්දී අපි ජීවිතය නෙමේ වඩන්න ඕනේ පින්තුනි මරණානුස්සතියමයි මොකද අපි ලං වුණේ ජීවිතය දෙසට නෙමේ අපි ලං වුණේ මරණය දෙසටයි ඒ නිසා මේ සුන්දර බිනර පුරපසලොස්සක පොය දවසේ පන්සල් යන්න බැරි වුණත් ආරණ්‍යට යන්න බැරි වුණත් ඔබත් මමත් අවාසනාවන්ත නෑ පින්තුනි පන්සල වහලා තිබ්බත් ආරණ්‍ය වහලා තිබ්බත් බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ ඒහිපස්තිකව වැඩ ඉන්නවා මේ මොහොතේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ඒහිපස්තිකව වැඩ ඉන්නවා මේ මොහොතේ උතුම් සංඝයාගේ සාමිචි පටිපන්න ගුණයේ ඒහිපස්තිකව වැඩ ඉන්නවා පින්තුනි ඔබ අසරණ නෑ මම අසරණ නෑ පින්තුනි එනිසාම පින්වතුනි සරණක් තියෙන පින්වතුන් පිරිසක් අපි සරණක් තියෙන පින්වතුන් පිරිසක් අපි එනිසා මේ සුන්දර බිනර පුරපසලොස්සක පොය දවසේ ඒ සුන්දර ධර්මයේ සරණ ඒ සුන්දර විදර්ශනාමය ධර්මයේ සරණ මේ විදර්ශනා රාත්‍රියේදී ජීවිතයට එකතු කරගන්න කියලා මෙත් සිතෙන් පින්වතුනි ගෞරවයෙන් ආරාධනා කරනවා තෙරුවන් සරණයි